අන්න පැලෙන්ඩ දින්න හයිසයක් තියෙනවා නේද නිකන් අල්ලන්න බැරි නිකන් ගානට ඔව් 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 දැන් නම් ඇවිල්ලා පේන විදියට නිකන් හිතා ගන්න බැරි තරම් දැන් මමත් මේ මටත් තියා ඇච්චර විශ්වාසයක් තිබුණේ දැන් රදි තුන අතරකට කලින් හොදගෙන මේ යන සයිසයක් වගේ ඒ දැන් වැඩේ තියෙන්නේ මේ දිනනවා වගේම ඊට පස්සේ ඒක තමයි ප්‍රශ්නේ මටත් තියෙන බය මේ බය කියන්නේ ඔයිද ඔය නිහඬ කිව්වට දැන් ඔය මේ අපේ ගමේ මේ අපි ගම රත්නගල්ලේ මේ අපේ අපේ ගම ඇවිල්ලා සම්පූර්ණ දැන් ඒ 2000ක් විතර ඡන්ද තියෙන එක 1500ක් විතර දැන් කෙලින්ම හැරිලා තියෙනවා. ආ ආ. يعني අර සජිත් රනිල්ටයි නිකන් 120ක් වගේ ගානක් තමයි තියෙනවා. ආ දැන් අපි අල්ලපු කමිටියක් NPP එකට අවාසි තත්වයක් තියෙන වගේ තමයි පෙවුනේ දැන් සුමාන දෙකට ඉතලෙස් එක. පෙරලා පළපුදා රැස්වීමක් තිබුණා මමත් ගියා එකට අර කාර්යාලය විවුර්ත කරන්න. නෑ දැන් ඒකට ඒකට නැද්ද මේ දන්නේ නෑ. නෑ දන්නේ කියලා කියන්නේ අපි මං කියන්නේ දැන් ඇලියේ සම්බන්ධයක් නෑනේ මට. ඇලියේ සමාජයක් විදිහට දැන් දැන් මේ මේකට දැන් මේ බලපෑම් කරනවා වගේම ඒ තියෙන ඒ කියන්නේ එහෙම වෙන්න පුළුවන්. ඒක උදේ ප්‍රශ්න තියෙන ඉතින් ඒක ටිකක් ඇතුලේ ආයෙන ටිකක් ඒක සීරියස්ලි ගන්න ඕනේ. ඔව් ඒකයි නෑ ඉතින් ඇත්තටම මේ හිතාගා ඒක තමයි ඇත්ත. මොකද ඉතින් නමුත් පේනවා නිකන් වෙන අන්දරයක් වෙන්න පුළුවන් කියලා. ඔව් මෙහෙමයි දැන් සාමාන්‍යයෙන් අපි දැන් ලංකාවේ මේ දකින්නේ කොහොමද කියන ප්‍රශ්නය ආපුවා මේ ප්‍රශ්න ටිකක් අර ගැටලුකාරී වෙන්න පුළුවන් දැන් අපි හිතමු මේ දැන් අපි හිතමු කිසිම සමාජ සංස්කෘතියක් සමාජ අවකාශයක් කියන්නේ දැන් එකක් නෙමෙයිනේ කියන්නේ ඒකේ තල ගණනාවක් තිබෙනවා නමුත් සාමාන්‍යයෙන් දැන් මේ ඔය දැන් මේ ප්‍රශ්නේ අහනකොට ලංකාව දකින්නේ කොහොමද කියලා අපි ටිකක් ඒක අර මේ දේශපාලනය කේන්ද්‍ර කරගෙන අහන ප්‍රශ්නයක් විදිහට දකින්න පුළුවන් විශේෂයෙන් ඒක මේක අහන විශේෂ සන්දර්භයත් සැලකලා බලනකොට දැන් අපි බැලුවොත් දැන් අද තිබෙන දේශපාලන අවිනිශ්චිතභාවයක් තිබෙනවා ඒ තත්ත්වය ඇතුළේනේ මේ ප්‍රශ්නේ අහන්නේ දැන් ඒ අර්ථයෙන් කියන්න පුළුවන් ටිකක් මේක ටිකක් අර මේ ලංකාව කියන ඒ සමාජ අවකාශයම කියන්නේ බොහොම තීරණාත්මක තැනක ඉන්නවා කියලා. දැන් මේක ගොඩක් වෙලාවටත් මෙහෙම කියනවා. දැන් හැම කාලෙම කියනවා ඔය මේ ශ්‍රී ලංකාවේ ක්‍රොස් රෝඩ් අරෝමිය වගේ විවිධ කියන්නේ මේ එක පැත්තකින් මේ ඒකේ ඇත්තකුත් තියෙනවා හැමපාර මොකද ලංකාව කියලා කියන්නේ විශේෂයෙන්ම ඔය පෝස්ට් කොලෝනියල් මේ යටත් විජිත මේ ඒ ලංකාවේ නිදහස් රටක් නෑ කිව්වහම ඒක දිගටම ඇත්තටම ටිකක් අර්බුදකාරී විදිහට තමයි ගෙහින් තියෙන්නේ. يعني යම් යම් පොඩි පොඩි සාමකාමී කාලෙ තිබුණාට නිතරම අර අර මේ අර්බුදයක් දැන් මේ අර ඕක ටිකක් මට මතක් වෙන්නේ අර මේ ලංකාවේ 16 වෙනි ශතවර්ෂයේ විතර එක කාලයක් තිබුණා මේ 1521 ඉඳලා 1680 විතර වෙනකන් සම්පූර්ණ යුද්ධ අඛණ්ඩ යුද්ධ මුලින් පෘතුගීසීත් එක්ක ඊට පස්සේ මේ ලන්දේසීත් එක්ක එමගේ යුද්ධ මාලාවක්. එතකොට අන්න ඒ වගේ කියන්නේ මේ ඒක ඒක දිග කාලයක් නේ වගේ මේ මේකත් ඇවිල්ලා බොහොම මේ වැළුවත් ඒ පශ්චාත් රටත් විදිහට පශ්චාත් නිදහස් කියලා කියමු නිදහසෙන් පසු මුළු අවධියම කියලා කියන්නේ අර්බුද වලින් ගහන කාලයක්. දැන් ඇත්තටම ඒක බැලුවොත් දැන් අපි අද ඉන්නේ කියන්නේ දැන් ඔය මේ ටිකක් ඔය 1980 ගණන් වල අග තිබුණනේ 1980 ගණන් වල අග ඇති වුණ අර්බුදේ තිබුණනේ ඔය මේ ජනතාංගික බෙරුණේ සන්නද්ධ නැගිටීම එහෙම ඇති වෙලා දැන් ඒක අවසන් වුණාම යම් කිසි ස්ථාවර භාවයක් ඇති වුණා යුද්ධය තිබුණා තමයි දැන් යුද්ධ තිබුණා ඒ උතුරු නැගෙනහිර ප්‍රශ්න තිබුණා නමුත් ප්‍රධාන වශයෙන් මෙහි ආර්ථික යම් කිසි මේ කඩාගෙන වැටීමක් ඇති වුණා ඒ යුද්ධෙත් එක්ක නමුත් ඊට පස්සේ ආයෙක යම් රිකවරි එකක් සිද්ධ වුණා මේ
දැම්මුත් එහෙම තිබිලා දැන් අද මහිතන්නේ ආපහු තාම දැන් විශේෂම ගෝටාවේ රාජපක්ෂ වැටීමත් වැටීමයි ඒ වැටීමට පසු ඉන්නුන ආර්ථික කඩාවැටු යනවා කොවිඩ් එක ආර්ථික ඒ කොවිඩ් මොවිතරක් නෙමෙයි ඒ කොවිඩ් ප්‍රශ්නේ බලපෑව නමුත් අර ඩොලර් ප්‍රශ්නේත් ඇවිල්ලා ණය අර්බුදයක හිර වෙලා ඊට පස්සේ විශාල මහජන නැගිටීමකුත් ඇති වෙලා මේ දැන් ඒක හැම අතින්ම ගත්තාම ටිකක් මේ කියන්නේ අර පරිණි පර්යාය බිඳ වැටීමක්ම තියෙනවා ඒක මං හිතන්නේ දැන් මේ ජනාධිපතිවරණයේදී හොඳට පෙනේ දැන් මේ ජනාධිපතිවරණය බැලුවොත් හරි සුවිශේෂ ජනාධිපතිවරණයක් කියන්නේ ගොඩක් අර්ථයකින් සුවිශේෂ වෙන්න පුළුවන් මේක මේකක් තමයි ඔය මේ දැන් මේකේ දැන් සාමාන්‍යයෙන් මීට පෙර සිද්ධ වෙන්නේ මේ වගේ අවස්ථාවලදී මේ ජනාධිපති නැතිවරණ ගත්තාම ආණ්ඩු පක්ෂයක් ඉන්නවා විපක්ෂයක් ඉන්නවානේ ආණ්ඩු පක්ෂය ඉන්නවා ආණ්ඩුවට විරුද්ධයි ඉන්නවා නමුත් දැන් මේක එහෙම නෙමෙයි දැන් මේක ඇත්ත වශයෙන්ම දැන් මේ ප්‍රධාන මේ ඡන්දදායකින්ගේ ආකර්ෂණය ලබාගෙන තිබෙන ප්‍රධාන බලවේග දෙකම ආණ්ඩුවට විරුද්ධයි දැන් ආණ්ඩු මේ ආණ්ඩු පක්ෂය කියලා කියන්න පුළුවන් එක බොහොම මේ පොඩි බලවේගයක් ඒක කලකීතු එකක් නෙමෙයි තත්ත්වයටපත් වෙලා තියෙනවා ඉතින් මේක මේකත් විශේෂ තත්ත්වයක් ඒක නිසා මේකත් මේ අර්බුදයේම ප්‍රකාශනයක් ඒක නිසා මම හිතන්නේ මේ දැන් ඒකෙන් ටිකක් අර ලංකාව කියලා කියන්නේ ඒක බොහොම ටිකක් මේ අපේ හැම පැත්තෙම දැන් ණය ප්‍රශ්නය ඩොලර් හිඟය කියන්නේ ආර්ථික කොහෙට යනවා දීර්ඝකාලීන වශයෙන් දැන් තියෙන ප්‍රධාන ප්‍රශ්න ජයගන්න අමාරුවක් තියෙනවා ඒක තමයි දැන් අපේ ආර්ථිකයේ ලොකු ගැප් එකක් තියෙනවනේ කියන්නේ අපේ ආදායම් සහ වියදම් අතර අපිට වියදම් කරන ප්‍රමාණයයි ආදායම අතර ලොකු ගැප් එකක් තියෙනවා මේ ගැප් එක පහුගිය කාලෙම පියව ගත්තේ මේ ණය අරගෙන දැන් ඒ ණය ඇවිල්ලා අර්බුදයක් බවට ණය අර්බුදයක් බවට පත් වෙලා තියෙනවා ණය ගෙවා ගන්න බැරුව ආය ණය ප්‍රතිවිරුද්ධ කරනවා කියන්නේ තේ අපේ ඒක ණය ගැනීම ප්‍රතිවිරුද්ධ කරනවා කියන්නේ ණය ගැනීමේ හැකියාව වැඩි කරගන්න එක කියන්නේ එතකොට මේ ඒක සොලූෂන් එකක් නෙමෙයිනේ ඒ දැන් මේ එතකොට ඒක විසඳන්න නම් අර අපේ එක්කෝ අපි වියදම් අඩු කරගන්න ඕනේ නැත්නම් ආදායම් වැඩි කරගන්න ඕනේ නැත්නම් මේ දෙකම කරලා මේ දෙක අතර සමතුලිතභාවයක් ඇති කරගන්න ඕනේ ඉතින් ඒක කියන්නේ වියදම් අඩු කරගන්න කවුරුත් ලෑස්තිත් නැහැ ආදායම් වැඩි කරගන්න ක්‍රමත් නැහැ ඒක නිසා මේක අර සාමාන්‍යයෙන් අර වචනයක් කියන්නේ මේ ගෙදර ගියොත් අඹුනසී මගේ හිටියොත් තෝනසී කියලා ඒ වගේ තත්ත්වයක තියෙන්නේ ඉතින් ඕක මේ ඕක තමයි සාමාන්‍යයෙන් මට පේන දේ ඉතින් අර මේ මේක තමයි දැන් අනිත් අයත් ඉතින් මේක පිළිගන්න නෝ මේක විස්තර කරන එක එක ක්‍රම තියෙනවා ඉතින් මේක මේ මේක දැන් ඉතින් අර මේ ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා ඉතින් එකක් මේ ආර්ථික අර්බුදය ගත්තොත් මේකට තියෙන මේ විසඳුම අර IMF මේ ඒ කොන්දේසි වැඩසටහන හරහා ගිහින් අපේ ණය ගැනීමේ හැකියාව වර්ධනය කරගෙන ලෝකයේ තුල අපේ මේ විශ්වාසය ඇති කරගෙන ආර්ථිකය සම්බන්ධයෙන් යම්කිසි උද්දමනය පාලනය කරගෙන මේ යම්කිසි මේ ආර්ථිකයේ වර්ධනයක් ඇති කර ගැනීම ක්‍රමානුකූලව ඒක තමයි තියෙන ක්‍රමය. ඒකට හරියන විදිහට ඒක ඒ තත්ත්වය කළමනාකරණය කරන්න පුළුවන් දේශපාලන යන්ත්‍රණයක් අවශ්‍යයි කියන එක පැත්තක්. මේක තමයි ඔය සාමාන්‍යයෙන් ඔය රණදී වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස ඒ දෙකක් විදිහට තිබුණත් ඒක එක සාමාන්‍ය වශයෙන් ගන්න පුළුවන් එක මතයක් ඒ දෙගොල්ලන්ගෙම තියෙන කියලා ඔය ආර්ථිකය සම්බන්ධයෙන්. එතන අර දේශපාල පෞරුෂයන් අතර ගැටුමක් තිබුණාට ආර්ථිකය සම්බන්ධ එකක් නේ තියෙන්නේ. ඉතින් අනිත් පැත්ත තියනවා ඉතින් විකල්ප අදහස් විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඉතින් මේ විකල්ප අදහස් අතරින් ඔය ටිකක් ජාතික ජන බලවේගයේ මතය ටිකක් බොහොම ප්‍රමුඛ වෙලා තියෙනවා. ඊට අමතරව වාමාංශික මත තියෙනවා. ජාතිකවාදී ප්‍රවණතා තිබෙනවා. ඒවා ටිකක් තරමක් මාජිනලයිස් වෙච්ච නිකම් බොහොම අන්තික වෙච්ච ඒවා තියෙන්නේ. ඉතින් මෙවැනි සංකීර්ණ මේ වාතාවරණයක් තමයි තියෙන්නේ. ඉතින් ඒක ඇතුළේ ඉතින් මම නම් සාමාන්‍යයෙන් මේ මේක දිහා ටිකක් අර කියන්නේ ඉදිරි දක්ම විදියට ගත්තාම මම ටිකක් කරුණු කීපයක් ගැන සැලකිලිමත් වෙනවා. එකක් තමයි අපිට මේ මම හිතන්නේ ඔය දැන් මම ටිකක් ඔය මේ
ජනතාව කියන අදහස ගැන මන් ටිකක් මේ කාලේ වැඩිපුර මේ උනන්දු වෙනවා. ඒ කියන්නේ මේ ඒ කියන්නේ ජනතා අභිලාෂ කියන එක, ඒ කියන්නේ දැන් දේශපාලනයේදී ජනතා කේන්ද්‍රීය භාවය පිළිබඳ වැඩි අවධානය යොමු කරන නිසා මේ අර කියන්නේ දේශපාලන බලය සහ ජනතාව අතර සම්බන්ධය කිට්ටු කිරීම කියන එක තමයි මගේ දේශපාලනය සම්බන්ධයෙන් මගේ මූලික මේ උනන්දුව තියෙන්නේ. ඒ කියන්නේ අර කියන්නේ ඩොමේන් ඔෆ් ද පීපල් කියලා ජනතාවගේ අඩවිය කියන දේ සම්බන්ධව මේ කියන්නේ එහි ඒ ක්‍රියාකාරී කියන දැන් ඒක අත් වශයෙන්ම එහෙම එකක් වෙලා තියෙනවා. අර අපි මම ඒකට කියන්නේ මේ රීඇක්ටිවේෂන් ඔෆ් ද ඩොමේන් ඔෆ් ද පීපල්. ඒ කියන්නේ මේ ජනතාවගේ අඩවිය මේ එහි මේ රීඇක්ටිවේට් වීම නැවත බල සතු ගතු වීමක් සක්‍රීය වීමක් අපිට දක්න ලැබුණා. ඔය අපිට ඔය 2022 ජනතා නැගිටීමත් එක්ක ඉතින් ඒකේ දිගුවක් විදිහට මම සලකනවා ඔය මේ ජාතික ජන බලවේගයේ නැගීම. ඒක සාමාන්‍ය අත් වශයෙන්ම මම හිතන්නේ දැන් පේන විදිහට මේ ජාතික ජන බලවේගයේ නැගීම ටිකක් සාමාන්‍ය මම හිතුවට වැඩිය ටිකක් මේ බරපතල තත්ත්වයක් වලට පත් වෙලා. දැන් මම හිතුවා සාමාන්‍යයෙන් මීට සති 3කට විතර කලින් ටිකක් ඒක අර නැගීගෙන ඇවිල්ලා ආපහු පහළ බැස්ස කියලා තිබුණා. දැන් ගොඩක් අය කිව්වා මේගොල්ලෝ මේ කලින් ඉලෙක්ෂන් කැම්පේන් එක පටන් ගත්ත වැඩි මේගොල්ලන්ට මේක පවත්වාගෙන යන්න බෑ, ඒක නිසා මේ අන්තිම කාලේ මේක අඩු වෙන්න ඉඩ තියෙනවා කියලා. නමුත් සම්පූර්ණ එකේ අනිත් පැත්ත සිද්ධ වුණේ පහුගිය සති දෙක විතර තුළ මේ අර ඒ මොමන්ටම් එක සෑහෙන වැඩි වෙලා තියෙනවා. මම හිතන්නේ මේ පේන විදිහට නිකන් මේක හරියටම කියන්න බෑ. නමුත් මට නිකන් අර දැනට නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන විදිහට ගාන්ධර කුමාර දිශානායකට නිකන් 50%කට වැඩිය මේ ගන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය වෙමින් තියෙනවා වගේ පේනවා. දැන් සමහර මේ මට තනින්න ලැබුණ සමහර ඒ වගේ විවිධ කැල්කියුලේෂන්ස් මේ ගණනාවක් ඒ හැම එකකම පේන විදිහට මේ ඒ වගේ විශාල ප්‍රවණතාවයක් තියෙනවා. දැන් ඒ ප්‍රවණතාවය මං හිතන්නේ ඒක මං හිතන්නේ කාටවත් මේ කියන්නේ මං හිතන්නේ දැන් ජාතික ජන බලවේගයට වුණත් ඒක ටිකක් ආඩම්බර වෙන්න පුළුවන් තත්ත්වයක්ම කියලා මං හිතන්නේ නැහැ. ඒක ටිකක් එයා බය වෙන්නත් ඕනේ තත්ත්වයක්. මොකද ඒකෙන් කියන්නේ අර එක්ස්පෙක්ටේෂන්ස් වැඩි කියන එක, බලාපොරොත්තු වැඩි කියන එක. දැන් ඔය මේ ඒගොල්ලන් කැම්පේන් එක තියෙන කෝටියක් සම්ද ගන්න කියන දේ කෝටියක් සම්බ වෙනවා කියලා කියන්නේ හරි භයානක තත්ත්වයක්. ඒක 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 ලේසි වැඩක්. ඇත්තට දැන් මේ වකවානුවේ රාජ්‍ය බලය ගන්නවා කියන්නේ අති විශාල අභියෝගයක්. ඒක මේ කැවිල්ලා නිකන් ඒක ලේසි දෙයක් නෙමෙයි. කියන්නේ අත් වශයෙන්ම දැන් මේ කාලේ ඇත්තටම මේ අර මාතර ක්‍රිකට් ක්‍රීඩාවේ මේ සමහරලාට කියන්නේ අර මේ කාසිය වාසිය මේ පිළිවඳව කියනකොට සර් ගුඩ් ටොස් ටු ලූස් කියලා. හරි මේ කියන්නේ ඒ ටොස් එක මේ කාසිය වාසිය අහිමි වීම හොඳයි කියලා. ඒ වගේ සමහර එක පැත්තකින් සමහරලාට පේනවා මේ this is a good election to lose කියලා තත්ත්වෙකුත් තියෙනවා. නමුත් ඉතින් අර ඒකේ ඒ අර අනාගත අභියෝග පැත්තෙන් ගත්තාම ඒක. නමුත් අපි මේ ක්‍රිකට් වල උනත් අපිට අපි ටොස් එක මේ ලූස් වුණාට අපි මැච් එක ලූස් වෙන්න කැමති නැහෙනි. يعني ටොස් එක පරදුනාට මැච් එක පරදින්න අපි කැමති නැහෙනි. ඒක නිසා එතන අර ටොස් එකයි මැච් එකයි දෙකක් විදියට තිබුණා. මෙතන දෙකම එක නිසා මේ මෙතන අපිට බෑ. ඒ කියන්නේ ඒ මැච් එක දිනන්න ඕනේ කියලා එකක් තියෙනවා. ඒ නිසා අපි දිනන්න අපේක්ෂා කරනවා. නමුත් අපිට කියන්න පුළුවන් ඒක අභියෝගාත්මකයි. يعني නමුත් ඉතින් ඒ අභියෝගයට මුහුණ දීම තමයි ඒක. ඒක වෙන මේ විකල්පයක් නෑ. ඉතින් කවුරු අරගත්තත් ඒ අභියෝගයට මුහුණ පන්න සිද්ධ වෙනවා. ඒක ඒ අභියෝගයට අපි හැමෝම මුහුණ දෙනවා. එකක් අර වගකීම පැහැර හරින්න පුළුවන් මේ බලේ නැති අයටයි. ඒක තමයි තියෙන ලැබෙන වාසිය. නමුත් එහෙමුණයි කියලා මේ ඒකෙන් වෙන රටපැත්තෙන් ගත්තාම වෙන වාසියක් නැහැ. ඉතින් නමුත් ඒක නිසා මේ ඒක තියනවා. මං හිතන්නේ අර ජාතික ජන බලවේගයේ නැගීම වැඩි. ඉතින් මං හිතන්නේ ඒක වැදගත්. ඊළඟට අනිත් එක මේ තමයි. දැන් කොහොමද මේ මං හිතන්නේ මේ
ඒ ජනතාවගේ නැගී සිටීම ටිකක් අපි සාධනීය දෙයක් විදිහට ගන්න ඕනේ ප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තෙන් ගත්තහම. නමුත් අපි ඊට පස්සේ දැන් අපි කොහොමද අපිට ඕනේ මොකද්ද මේ නව පර්යාය? දැන් පැහැදිලිවම පැරණි පර්යාය බිඳවැටලා තියෙනවා. හොඳට පේනවා මේ පැරණි පර්යාය බිඳවැටලා තියෙන්නේ. දැන් මොකද්ද අපිට අවශ්‍ය නව පර්යාය කියන ප්‍රශ්නේ තියෙනවා. ඉතින් මං හිතන්නේ නව පර්යාය ගැන අපි බැරෑරුම්ම සිටිය යුතු දේවල් තියෙනවා. දැන් ඔය මේ ඊයේ පෙරේද තිබුණා මේ කොළඹ විශ්වවිද්‍යාලයේ මේ සාකච්ඡාවක් ඒකෙට සහභාගී වුණේ ඔය මේ සමුගි ජන බලවේගයේ ජාතික ජන බලවේගයේ මේ නාමල් රාජපක්ෂගේ ශ්‍රී ලංකාව පොඩි ජන පෙරමුණේ මේ අපේක්ෂකින් නියෝජනය කරමින් මේ අර ආර්ථික විශේෂඥ තුන්දෙනෙක් අනිල් ජයන්ත ජාතික ජන බලවේගයෙන් ප්‍රසන්න ආචාර්ය ප්‍රසන්න පෙරේරා සමුගි ජන බලවේගයෙන් සහ මේ උදේශ්‍රී කාර්යවසම් ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණේ දැන් ඒගොල්ලන් එක වෙලාවක ඇහුව ප්‍රශ්නයක් අර චර ලලිත සිරි බුදුරුවන් මේ අහනයන සම්බන්ධයෙන් මොකක් හරි ප්‍රතිපත්තියක් තියෙනවද කියලා සමුගි ජන බලවේගයේ කෙලිම කිව්වා ඒගොල්ලෝ මේ අහනයන අඩු කරන්න එහෙම මේකක් නැහැ ඒගොල්ලෝ අපනයන වැඩි කරන්න ඕනේ නමුත් ආනයන පාලනය කරන්න කිසිම අදහසක් නැහැ කියන එක. අනිත් දෙපාර්ශ්වය එහෙම ඍජු පිළිතුරක් එකට දුන්නේ නැහැ. මේ නමුත් අර ප්‍රබල ප්‍රශ්නයක් තියෙනවා ඒ ආනයන මේ සාමාන්‍යයෙන් ඒ සාමාන්‍ය අපි ජාතික ජන බලවේග එහෙම දැක්කොත් ඒගොල්ලන්ගෙත් මේ තමාර මේ ආනයන අධෛර්යමත් කිරීම වගේ දේවල් තියෙනවා. මේ නමුත් කියන්නේ ඒකේ විශාල දැන් අපේ ඇත්තටම ඒ ආනයනේ විශාල අඩු කිරීමක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ එහෙම නැතුව අපේ සාමාන්‍ය දැනට තියෙන ආර්ථිකයේ තියෙන කැපැසිටි එක අනුව අපේ තියෙන අර නිෂ්පාදන සහ පනායන ප්‍රවර්ධනය කිරීමේ දැන් තියෙන හැකියාව අනුව දැන් අපිට මේ තියෙන ආනයන වියදම මේ සමග මැච් වෙන විදිහට සමග සම්බන්ධ වෙන විදිහේ අපනයන ආදාන ශීඝ්‍ර කෙටි කාලීනව වර්ධනය කර ගැනීමට තියෙන හැකියාව ඉතාම සීමිතයි. ඒ සාමාන්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ ලොකු දැනුමක් අවශ්‍ය නැහැ ඒක තේරුම් ගන්න. ඉතින් ඔය ඒකට තියෙනවා මේ විදේශ ප්‍රේෂණ කියන රෙමිටන්ස් පිටරටින් ගිරස්සව කරන එක වෙන සල්ලි ඩොලර් සංචාරක කර්මාන්තේ වගේ වනේ ටිකක් වැඩිම ටිකක් බොහොම මේ ප්‍රසිද්ධ වගේ තියෙන ඒවා සීමාකම් තියෙනවානේ. ඉතින් ඒ නිසා මේ දැන් ඔය මේ ආනයන අඩු කර ගැනීම කියන එක වගේ දේවල් ඒවා හිතන්න නම් ඒවා හිතන්න නම් අපේ පරිභෝජන ව්‍යුහය මේ විශාල වශයෙන් සමාජයක් විදිහට කප්පාදු කරන්න ඕනේ. ඒක ඒවා ඉතින් ලේසි වැඩ නෙවෙයි. මොකද ඒවා එක පැත්තකින් අර අපේ ජීවන එක අභියෝග දෙපැත්තකින් තියෙනවා. එකක් තමයි අපේ ජීවන රටාව මේ පරිභෝජනවාදයට එක විශේෂයෙන් පිටරටින් ගෙන්නන බහණ්ඩ සමග අපේ පරිභෝජනය ජීවන රටාව අපේ සංස්කෘතිය දෙදිනදා සංස්කෘතිය මේ ඉතාම තදින් ගැට ගැහිලා තියෙනවා. ඒක එකක්. අනිත් එක මේ අපේ ආර්ථික ක්‍රියාකාරකම් මේ ආනයනත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. කියන්නේ ආනයන ආනයන කිරීම, ඒවා බෙදා හැරීම, වෙළඳ පොළ ක්‍රියාකාරකම් මේවා විශාල වශයෙන් සුපර් මාකට්, සරෝ මේ ඔය රැකියා එක්ක සම්බන්ධයි, සේවාංශයේ සම්පූර්ණ ඒවත් එක්ක සම්බන්ධයි. එතකොට කියන්නේ ඒවා ගත්තාම ඒවා බිඳ වැටුණොත් අර ආර්ථිකයේ තව අර්බුද ඇති වෙනවා. රැකියා විරහිත භාවය ඇති වෙන්න පුළුවන්, මුදල් සංසරණය අඩු වෙන්න පුළුවන්. එතකොට ඒවා තවත් අර්බුද වලට මේ අපේ අර ටිකක් දාමයන් තියෙනවානේ ආර්ථික ඒ දාමයන් වලට බලපාන්න පුළුවන් ඒවා. එතකොට ඒ නිසා මේවා ටික සංකීර්ණ ප්‍රශ්න. ඉතින් ඒවා මේ දැන් එන මගේ ඇත්තටම තියෙන ප්‍රධාන සැලකිල්ලක් තමයි දැන් බලයට එන අය කොහොම ඒවා ගැන හිතයිද කියලා. කියන්නේ සාමාන්‍ය ටික අපේ තියෙන නැඹුරුවක් සාමාන්‍යයෙන් ওই දේශපාලන අපේ රෙටොරික් කියලා කියනවනේ ප්‍රතිපත්ති ප්‍රකාශන දිහා බැලුවත් ඉවත් තියෙනවා මේ තියෙන ප්‍රශ්න ට්‍රිවියලයිස් කිරීම. දැන් ඔය තියෙනවා මේ සාමාන්‍ය විතරම ගොඩක් අපිට මේ රට හදන්න පුළුවන් කියලා කියනවනේ. ඒකනේ අර පොසිටිව් තින්කින් වල වගේ නිකන් මේ
ධනාත්ම චින්තනය වගේ එහෙම කියන අපිට මේ රට හදන්න පුළුවන් අපිට එක තුන බැරි නෑ මේ මේමය අපේ රටේ මෙච්චර සම්පත් තියෙන එහෙම විදිහට තියෙනවා. දැන් ඒකේ යම් කිසි අර ප්‍රශ්න ට්‍රිවියලයිස් කිරීමක් එහෙම නැත්නම් මේ ප්‍රශ්න සුළු කිරීමක් කියන්නේ ඒවා තීව්‍රතාවයේ සුළු කිරීමක් පැත්තක් තියෙනවාද සාමාන්‍යයෙන් පොපියුලිස්ට් මේ ජනතාවාදී දේශපාලනය කියන එකේ අපිට ඒවා වගේ දකින්න පුළුවන්. නමුත් දැන් අපි හිතමු අපි එහෙම එහෙම කිව්වට ඒවා ටිකක් බැරාරුම් ප්‍රශ්න විදිහට සලකන්න වෙනවා. ඉතින් ඒවා නොසලකනවා يعني අපි හිතමු ඒ පොලිසි ලෙවල් එකේ දැන් අපි හිතමු මැතිවරණ ව්‍යාපාරවලදී නොකිව්වා වුණත් එයා වුණත් ඒවා තේරුම් ගන්නට සැකයක් නැහැ මේක බරපතල ප්‍රශ්නයක් කියන. මේක කොයිතරම් බරපතලව ගන්නවද කියන එකයි ප්‍රශ්නේ. දැන් සමහර ඒවා හැන්ඩල් කරන එක දැන් සමහර ප්‍රශ්න තියෙනවා ඒවා මේ ටිකක් අපි ඕනට වැඩිය දැන් සමහර ප්‍රශ්න තියෙනවා මේ අපි ඒවා හැන්ඩල් කරන්න දන්නේ නැතුව හැන්ඩල් කරන්න යන එක භයානකයි. දැන් සමහරු ඒ දන්නේ නැති බව දන්නේ නැති එකකුත් තියෙනවා. දැන් සමහරුවට කතා කරපුවාම පේනවා ඊයා ඇත්තටම ඒ බරපතල ක්‍රම නොදන්නා බව දන්නේ නැහැ. දැන් අපි හිතමු කවුරු හරි එනවා කියලා මේ හිතමු මම මේකට පොඩි උදාහරණයක් කියන්නම්. මම මේ ටෙලි නාට්‍යයක් තිබුණා මේ කාලෙකට ඉස්සෙල්ලා මේ ඒක තිබුණේ අර වෛද්‍යවරයෙක් වෙන්න එයා උත්සාහ කරනවා නමුත් එයාට බැරි වෙනවා නේද ෆේල් වෙලා මේ මිනිහගලවට ෆාමසි එකක වැඩට ගිහින් මේ ගෙදරින් පැනලා ගිහින් ටිකාලෙකින් එයා මේ එයා මේ ෆාමසි එකක් ගිහින් එයා ඩිස්පෙන්සරියක් දාගන්නවා. මිනිහා කිව්වා අර අද්ගුණය තියෙනවා අර මේ කියලා කියනවා සාත්‍රවලට කියලා තියෙන මිනිහා දොස් මේ මිනිහා ලෙඩ්ඩු හොඳ කරනවා කියලා අර එහෙමයි. කොහරි මිනිහා ඉතින් සෑහෙන සාර්ථකව ඩිස්පෙන්සරියක් දාගෙන ඉන්නවා ලෙඩ්ඩු වෙනවා මේවා. එක දවසක් මේ එයා ළඟට එනවා ටිකක් කැපිච්ච බරපතල කැපුම් තුවාලයක් තියෙන කෙනෙක්. ඉතින් එයාට මේක මේ එයාට තේරෙනවා මේක එයාට ඔරොත්තු දෙන්නේ නැහැ කියලා එයාගෙන වහම අරයන්ද කියලා මේ ඉස්පිරිතාලෙට. ඉතින් මොකද එයා කියන්නේ එයාට තේරෙනවා ඒක එයාට හැන්ඩල් කරන්න බෑ කියලා. ඉතින් අන්න ඒ වගේ මට මේක මතක් වුණේ මේ දැන් කියන්නේ අපි හිතමු සමහරවිට දයායක මේ යා යාට මේක හැන්ඩල් කරන්න බෑ කියලා හිතන්නේ නැතුව එයා කරා නම් සමහරට ලෙඩා ලේගිහින් මැරෙන්නත් ඉඩ තියෙනවා. ඒ වගේ අර සමහරට අපිට මේක දැන් නොදන්න දේ නොදන්න බව දැන ගැනීමත් වැදගත්. කියන්නේ ප්‍රශ්නය මේ සමහරට දැන් ගොඩක් අය කැමති නැහැ ඒ තමන්ගේ දැනුමේ සීමාව එක්ස්පෝස් කරන්නට කැමති නැහැ මේ අර ඊගෝ ප්‍රශ්න ආරෝමයක් තියෙනවානේ. ඒවා බරපතල ප්‍රශ්න. ඒ නිසා ඒවා ටිකක් මේ කියන්නේ මං හිතන්නේ ඒක ටිකක් මේ බැරෑරුම්ම ගැනීම අවශ්‍යයි කියන එක. තව මොනවද මේකට ටික වැදගත් ටිකක් කියවුණා කමුණත් අදාළ මේකට ඒක වැදගත් ටිකක් කියවුණා. මේ කොච්චරලා ඉතර මේ ටිකේ මම කතා කරලා මේ ටිකේ මටත් මේක කොහෙද පෙන්නන්නේ මේ ටයිම් එක ඔය පෙන්නනවද ටයිම් එක මටත් ඒක කොහෙද කියලා නෑ මටත් ඒක මේ කමන්නේ මේක විනාඩි 40කට තියෙන්නේ මේ ප්‍රීමි එකක් නේ. ඔව් මේ ඒකේ මේකේ තව එකක් තියෙනවා මේ අර එක අර ටිකක් අර ස්පොට් වගේ ඒවා ටිකක් ගහන්න ඕනේ හින්දා මම දාලා තියෙනවා කෙටියෙන්. යටම තියෙන්නේ ඔව් ලංකාව ලෝකයේ පාක්ෂිකද ප්‍රතිපත්තිය දර්ශනය අනාගතය. ඒක ඔකට එක එක කේක මේ පොඩි ෂෝට් එකෙන් ඔව් දැන් මෙහෙමයි දැන් ලංකාව මම දැන් මෙතෙක් කල් කතා කරේත් මේ දැන් ලංකාව කියන්නේ ඇත්තටම ඒ ලංකාවද ලංකාවයි ලෝකයයි ගත්තොත් මේ දෙක ටිකක් බොහොම තදින් සම්බන්ධ වෙලා තියෙනවා. හරි ඒක තමයි ප්‍රශ්නේ. දැන් අපි බැලුවොත් දැන් මීට අවුරුදු 50කට 60කට අපි දුන නිදහස හම්බෙන කාලේ ගත්තොත් දැන් නිදහස හම්බෙන කාලේ සමහල්ලාවට ආමන්ත්‍රණය කිරීමට පහසුව තිබුණු ප්‍රශ්න අපි ආමන්ත්‍රණය කරේ නැහැ. මොකද ඒව අර කියන්නේ ළඟ ප්‍රශ්න විදියට පෙවුන්නේ නැහැ. හරි දැන් ඒ කාලේ ලංකාව අපිට ටිකක් මේ ඔය ග්‍රාමීය ප්‍රශ්න එහෙම ටිකක් හැන්ඩල් කිරීමේ හැකියාවක් තිබුණා. දැන් උදාහරණයක් විදියට
දැව ඕක ගැන පෞගේ දවසර අර දිලීප විතාරණය මටියකෝ කතා කරලා දුන ඔය අර විමල සුරේන්ද්‍රගේ අර විදුලි බල ව්‍යාපෘතිය තියෙනවනේ ඒ ඔහුගේ සැලසුමක් තිබුණා විදුලි බලය ලක්ෂපාන නිපදවලා ඉන්දියාවට එවන්නේ ඒ කියන්නේ ඇත්තටම දැන් ඒක ඒ කාලේ පටන් ගන්න හම්බුන්නේ නැහැ කියලා කියන්නේ. එතකොට ඒ කාලේ පටන් ගත්තනම් විදුලි බලයට දෙන ඉල්ලුම අඩුයි. ඒ නිසා ඉන්දියාවට යවන්න තිබුණා. ඉන්දියාවට යවලා ආදායමෙන් ලබලා ඊට පස්සේ ටිකක් ඒක වැඩි කරගන්න තිබුණා. නමුත් දැන් එහෙම කරන්න බෑ. දැන් ඇවිල්ලා ඉන්දියාවට යවන්න බෑනේ. දැන් මොකද ලංකා කියන්නේ අපි දන්නවා ජනගහන වැඩි වෙලා අධ්‍යාපනය වැඩි වෙලා ප්‍රජාතන්ත්‍රවාදය අරවා මේවා නිසා විදුලි බලයට ලැබුණ ඉල්ලුම වැඩි වුණා. එතකොට අන්න ඒ වගේ ඒ සමහර ප්‍රශ්න තියෙනවා මේ ඒ සමහර ප්‍රශ්න ඒක හැන්ඩල් කරන්න ලේසි මුල් අධියරේදී දැන් ලංකාවේ තිබුණ ප්‍රශ්න ඒ හැන්ඩල් කරන්න තිබුණ අධියරේදී හැන්ඩල් කරන්නේ නැහැ ඒවා දැන් අද ලෝකයේත් එක්ක ටිකක් සම්බන්ධ වෙලා තියෙනවා ලෝකයක් වෙනස් වෙලානේ දැන් ලෝකය අත් වශයෙන්ම මේ කියන්නේ ලෝකය ඔය නිෂ්පාදන ඩිජිටල් විප්ලවය අරෝම වෙනසා ඒවා අපි ලංකාව වගේ රටවල් පාවිච්චි වෙන විදිහක් තියෙනවා. ඒ කියන්නේ ඒවා නිකන් දැන් ඇත්තටම ඒ ලංකාව අපි බැලුවොත් දැන් අධ්‍යාපනය වගේ ඒවා ගත්තොත් ඒ ලෝකෙට අවශ්‍ය මේ කියන්නේ මේ ඒ ස්කිල් ලේබර් මේ වුණු කිරීම සඳහා ලංකාව පාවිච්චි කරනවා. ඒකෝට මෙහෙ ප්‍රයිවට් විශ්වවිද්‍යාල එනවා. අරම ඒවා බොහොම මේ හරි ඒ ලෝකෙට ඒක ඒකට තමයි හැදිලා තියෙන්නේ. ඒකෝට ඒ කියන්නේ අපේ මේ ලෝකේ තියෙන ආර්ථික මේ ධාමයන් තියෙනවනේ ඒ ධාමයේ අපි එක අපි පුරුක් වෙලා තියෙනවා. එතකොට ඒවෙන් කැඩෙන එක ලේසි නෑ. එතකොට ඒ කියන්නේ ඒවා ඒවත් ඇවිල්ලා ඒවත් තියෙන බරපතල මේ අභියෝගාත්මක දේවල් තියෙන්නේ දැන්. ඒක නිසා මේ අනිත් එක අපේ බලාපොරොත්තු තියෙනවනේ. අපේ බලාපොරොත්තුත් මේ ලෝකයේත් එක්ක හැදිලා තියෙන දැන්. අපි ගලුවොත් දැන් ඔය කොළඹ නගරේ දිහා බලන්න ගියින්. දැන් කොළඹ නගරේ දිහා බලපුවාම දැන් කියන්නේ මම ඊයේ ගියා චිත්‍රපටියක් බලන්න මේ වන් ගෝල් ෆේස් කියන PVR කියන සාලාවට යන්නේ. එතකොට මේ වන් ගෝල් ෆේස් වගේ තැනකට ගිහාම එතන ඉන්නේ එතන සාමාන්‍ය එතන තියෙන ජීවිතේ සම්පූර්ණ වෙනම ජීවිතයක්. එතකොට ඒ වගේ තැනක් ලංකාව වගේ කියන්නත් බෑ. එතකොට එතන ඉන්නවා ටිකක් එතන යන විශාල පිරිසක් ඉන්නවා. එයා එතන ජීවිතේ එතන පරිභෝජන රට සම්පූර්ණ වෙනස්. දැන් ඉස්සරහ තිබුණා ඔය මැජෙස්ටික් සිටි වගේ තැන්වල. නමුත් ඊට වැඩිය ටිකක් හිතාගන්න බැරි තරම් සංකීර්ණයි මේ වන් ගෝල් ෆේස් වගේ මේ ෂොපින් මෝල් එක. මේ එතකොට ඒවා තියෙන අර එතකොට ඒවා සම්පූර්ණ මේ ලින්ක් වෙලා තියෙන්නේ මේ අර ඒ ලෝකයක් එක්ක. ඉතින් මේකයි ටිකක් අර අපේ ග්‍රාමීය ප්‍රදේශات එක ලොකු මේ පරතරයක් තියෙනවා. දැන් අපි බැලුවොත් දැන් අපේ ওই දේශපාලනේ දැන් මේ ඉදිරියට નિયમિત දේශපාලන පරිවර්තනය ගත්තොත් දැන් ග්‍රාමීය ප්‍රදේශ තමයි මේ වැදගත්. නමුත් ඒ දැන් ග්‍රාමීය ජීවිතයි අපි සාමාන්‍යයෙන් දැන් කරන්නේ අර ග්‍රාමීය ශේෂ්ත්‍රය අමතක කරලා දාලා අර මේ නගරයේ ওই ෂොපින් මෝල් සම්මන ඒවා තමයි වැඩි කරන්නේ. ඒතකොට ඒ නිසා විශාල පරතරයක් ඇති වෙනවා. මේ ඉතින් ඕක මේ මේක තමයි ඉස්සරහට කියන්නේ මේ ප්‍රශ්නේ දැන් ඇත්තටම අර දැන් මේ දැන් මම කියන්නේ මේ ලෝකයයි ලංකාවයි දෙක අතර දැන් ඊළඟට අහලා තියෙනවා පාක්ෂිකද කියලා. දැන් මම කියන ඔය පාක්ෂික කියන ඒ වචනේ පාවිච්චි කරොත් මේ තියෙන අර යෝජනා කළම තියෙන මේ පෙළගැස්ම අනුව මම ටිකක් ග්‍රාමීය පක්ෂ ග්‍රාමීයත්වයට පාක්ෂික එකක තියෙන ග්‍රාමීයත්වයට කියලා කියන්නේ මං කියන්නේ අර ගම දාගබර මේක ඇතුළේ නෙමෙයි ග්‍රාමීය කියන්නේ මං රූරල් කියන්නේ රූරල් කියලා කියන්නේ අතන පෙරිෆරි එකට පරිවාරය දැන් මේ ලෝකේ මේ පෙරිෆරි එක තියෙනවානේ දැන් මම ඇත්තටම ඒ කියන්නේ ග්‍රාමීය පරිවර්තනය අත් වශයෙන්ම මේ ඔය මීට අවුරුදු 50කට 60කට විතර ඉස්සෙල්ලා තිබුණා ග්‍රාමීය මේ සමාජ පරිවර්තනය පිළිබඳව මේ ලොකු අය මේ දැන් මේවා තිබුණා දැන් ඔය වාමාංශික මේවා වලේ මට මතකයි ඔය ගාමිණී ආප වගේ අය ඒගොල්ලෝ මේ ග්‍රාමීය සමාජ විමුක්තිය කියලා මට මතකයි ඊළඟ තාමත් ඇති ඒ වගේ පොතක් ඒ වගේ මේ ඔය මාඕවාදී කණ්ඩායම් වල මේ ගැන අර ඉඩම් ප්‍රතිසංස්කරණ ඒ වගේ තිබුණා මං හිතන්නේ එවැනි නැවතත් ඔර අපේ දේශපාලන 1990 න් පස්සේ නාගරික කේන්ද්‍රීය වුණා 90 න් පස්සේ ඔය නාගරික මධ්‍යම පන්ති වර්ධනය වුණා ඒක
එකමත් තැන තමයි ගෝඨාභයගේ ජයග්‍රහණය. නමුත් මං හිතන්නේ ආපහු මේක ග්‍රමට යෑම අවශ්‍යයි. මොකද එන්පීපී එකට විශාල ගමේ ග්‍රාමීය ප්‍රදේශවල විශාල බලපෑමක් තියෙනවා. ඒගොල්ලෝ තාම මේක හරියට අවබෝධ කරගන්නත් නැහැ මං හිතන්නේ. ඒගොල්ලෝ ග්‍රාමීය ව්‍යාපාරයක් කියන එක මං හිතන්නේ ඒගොල්ලෝ ටිකක් අර මිඩල් ක්ලාස් බේස් තමයි ඒගොල්ලන්ගේ කතිකාව ටිකක් තියෙන්නේ. තවමත් ඒක අර ඒගොල්ලෝ මිඩල් ක්ලාස් නැඹුරුවක් තියෙනවා. මොකද මිඩල් ක්ලාස් නැඹුරුවක් තිබුණා ඔය ජනතා විමුක්ති පෙරමුණේ නැගීම ඔය 1990 ගණන් වල අග විතර ටිකක් මිඩල් ක්ලාස් බේස් එකක් එක්ක තමයි නැගුණේ අර විමල් විනාසරම ජනප්‍රිය වුණේ. නමුත් අත් වශයෙන්ම දැන් මේ මෑත කාලේ ඔය එන්පීපී එකේ නැගීම ජාතික ජන බලවේගයේ නැගීම තුළ තියෙනවා විශාල ග්‍රාමීය නැඹුරුවක්. ඔය ග්‍රාමීය ප්‍රදේශවල තමයි ඡන්ද ප්‍රතිශතය එහෙම මම හිතන්නේ විශාල වශයෙන් වැඩි වෙන්න නියමිතයි. මම හිතන්නේ ඒක මේගොල්ලෝ හරියට අල්ලගන්න ඕනේ. කියන්නේ මේ දැන් කොහොමද මේ ග්‍රාමීය ජනයාගේ විමුක්තිය මේ ග්‍රාමීය ප්‍රදේශ නැත්නම් වෙන විදිහින් කියනවනම් අර ග්‍රාම පහුගිය කාලේ දැන් ග්‍රාමීය ප්‍රදේශ කියන එක මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි තැනක් බවට පත් වුණා. දැන් මට මේක මම මේ පාවිච්චි කරන්න එකපාරක් ඔය මේ සුචරිත ගම්වලත් දැන් සුචරිත ගම්වලත් මේ මට මතකයි මේ ඔය මේ උඩදාස අමරසේකරගේ මේ කෙටිකතා ගැන කියමින් ඔහු කියපු ප්‍රකාශය මට මතක විදිහට ඔහු එක කිව්වේ අර මේ සිංහල දෙමළ මේ කලාවුල්ල තිබුණානේ අර ගැහුවේ ඇවිල්ලා අර එළවලුමෙන් ඇවිල්ලා ඕකෙදිද ඔය කිව්වේ අර ගුණදාස සමරසේකරගේ අර මේ එක්තමෙන් පොළොවට කියන මේ කෙටිකතා සංග්‍රහය ගැන කියමින් ඔහු කිව්වා ඒකේ කෙටිකතාව දිසොන්චිනාහාමි අර කලානිදි පචවේදා කියන කෙටිකතා දෙක ගැන විශේෂයෙන් සඳහන් කරමින් ඉවතුල කියවනවා කියලා මේ ලංකාවේ මේ ග්‍රාමීය ගම කියන එක කොයිතරම් මිනිස්සු වාසයට සුදුසු නැති තැනක් බවට පත් වෙලා තියෙනවද කියන එක පෙන්ලා දීලා තියෙනවා කියලා අමරසේකරේ කතා වලින්. ඉතින් මම ඒක මන්ට සෑහෙන මේ මම ඒක ටිකක් බොහොම බැරෑරුම්ම ගත්ත ප්‍රකාශයක් ඒ සුජන්ත ගම්ලත්ගේ. ඉතින් ඒ වගේ මේ අර මේ කියන්නේ ගම කොහොමද නැවත මිනිස්සු වාසයක් බවට පත් කරන්නේ. කියන්නේ මගේ අන්න ඒ නිසා මගේ සෑහෙන අර ග්‍රාමීය පක්ෂපාතිත්වයක් තිබෙනවා මගේ දැක්ම දේශපාලන දැක්ම තුල. ඉතින් මගේ ප්‍රතිපත්ති මගේ පොලිසි ඔරියන්ටේෂන් එක තියෙන්නේ දැන් මම අත් වශයෙන් දැන් මට අවස්ථාවක් ලැබුණොත් යම් කිසි විදිහක පොලිසි ඔරියන්ටේෂන්ස් එක කියන්නේ ඊළඟ ආණ්ඩුවක එන ප්‍රතිපත්තිමය නැඹුරුව ගැන කතා කරන්න මම සම්පූර්ණ අර ප්‍රෝ රූරල් කියලා කියන්න පුළුවන් ග්‍රාමීය පක්ෂපාති මේ ප්‍රතිපත්තිමය ප්‍රවේශයක් තමයි අනුගමනය කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මගේ අර ටිකක් සාමාන්‍යයෙන් අර ඒකට කියන්න පුළුවන් නේ අර දාර්ශනික ප්‍රවේශයක් තියෙන එක. ඒ කියන්නේ ඒක එක් තරම් විදිහක මේ අර අපිට කියන්න පුළුවන් මේ නවීනත්වය පිළිබඳ ක්‍රිටිකල් මේකක්ද. අපි සාමාන්‍යයෙන් අපේ නවීනත්වය නාගරික කේන්ද්‍ර එකක්නේ. මේ අපේ නවීනත්වය නාගරික කේන්ද්‍ර එකක්. ඒක නමුත් දැන් මේක සමහරවිට දැන් බටහිර පව මේ தත්ත්වේ තරම වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේවා දැන් නාගරික මේ කේන්ද්‍රත්වයට වඩා ටිකක් අර ග්‍රාමීය ජීවිතය පිළිබඳව ටිකක් මේ වැඩි උනන්දුවක් තිබෙනවා. සාවේ සංවර්ධන පිළිබඳව සම්ප්‍රදායික මිනුම් දඬු පිළිබඳව මේවා ගැන විවේචනයක් තිබෙනවා. මේ නිසා යම් කිසි මේ විකල්ප මේ කියන්නේ ඒ අපි අපේ ලෝකය අපි ගලුවත් ටිකක් අපි ලෝකය සංවිධානය කරගත්තා. අපේ මනුෂ්‍ය ජීවිතය ලෝකය තුළ මේ මනුෂ්‍ය ජීවිතය සංවිධානය කරගත යුත්තේ කෙසේද? අපි නැත්තම් මේ මනුෂ්‍ය ජීවිතය පරිකල්පනය කරන්නේ කෙසේද කියන එක. නේද? එක පැත්තකින් තියෙනවා මේ ඉලෝන් මාස්ක් වගේ අය නිකන් මේ වගේ ඒගොල්ලෝ නිකන් මේ ග්‍රහලෝක වලට යන ඒවා අභ්‍යවකාශයට මේ සංචාරක කර්මාන්තේ වර්ධනය කරන ඒවා ඒ වගේ වගන්නේ හිතන්නේ දැන් ඒ නමුත් අර මේ ඒවා මේ ඒවා ඇතුළේ නෙමෙයිනේ කොහොමද නිකන් අපේ මේ සාමාන්‍යයෙන් මේ මනුෂ්‍ය ලෝකේ මේ මනුෂ්‍යයින්ට යම් කිසි විදිහක මේ ටිකක් සමානාත්මතාවය වර්ධනය වෙන ටිකක් මේ විශේෂයෙන් ඔය පීඩිත ජන කොටස් කෙරෙහි යොමු වෙන්නේ කොහොමද මෙන්න මේ වගේ ටිකක් අර අත් වශයෙන්ම මේ යම් කිසි ඕල්ටර්නටිව් මොඩර්නිටි එකක් අපිට අවශ්‍ය නැහැ දැන් විකල්ප නූතනත්වයක් අපිට නූතනත්වයද තමයි අර තමයි අපිට යන්න නමුත් ඒක අර විකල්ප එකක් විය යුතුයි. ඒකත් එක්ක තමයි අපිට අනාගතය ගැන හිතන්න වෙන්නේ. ඉතින් අපි අනාගතය පැහැදිලිව දැන් අපි සාමාන්‍යයෙන් දැන් තියෙන අනාගතය සම්බන්ධයෙන් දැන් තියෙන දැක්ම ඒක ටිකක් සම්පූර්ණ විනාශකාරී එකක් නේද? විනාශකාරී කියලා කියන්නේ ඒක non sustainable. ඒ කියන්නේ ඒක තිරසාර නැහැ. ඒක දැන් අපි සාමාන්‍යයෙන් කරන්නේ
මේ අපේ පරිභෝජනය පුළුවන් තරම් වැඩි කරගන්න වැඩි කරගන්න වැඩි කරගන්නවා. ඒ කියන්නේ අපි අර මේ අපේ තාක්ෂණය අපේ විශාල මේ අපේ අර තාක්ෂණය විසින් අපේ අර මේ ඒ අපේ මේ හැකියාවන් අපේ කැපැසිටිස් වර්ධනය කරලා තියෙනවා නේ. ඒ කැපැසිටිස් අනුව අපේ ජීවිතය විශාල කරගන්න තියෙන එකේ කෙලවරක් නැහැ. ඒ කියන්නේ අපේ එතකොට අපේ ජීවන දැන් බලන්න නිකන් අපි බැලුවොත් අපේ නිකන් මේසෙ උඩම බැලුවොත් අපේ කොච්චර ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් කොච්චර තියෙනවද, අපේ භාණ්ඩ ප්‍රමාණය අපි බැලුවොත් නිකන් කියන්නේ අපි බැලුවොත් දැන් අපේ දැන් මේ අපේ ටිකක් අපි ගෙනියන අපේ බෑග් එක මේ බෑක්පැක් එක ගත්තොත් ඕකේ තියෙන ද ඕක එළියට දානකොට ඕකේ තියෙන ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් ප්‍රමාණය කොයිතරම්ද? ඒ කියන්නේ මේ අපිට පේනවනේ ඒක. දැන් ඒක අපි සංසන්දනය කරොත් අපේ මේ මේ මීට අවුරුදු 30 40කට ඉස්සෙල්ලා දැන් උදාහරණයක් විදියට මට මතක් වෙන දැන් මම ගෙනියන බෑග් එක ඒ සලෙටින් විශ්වවිද්‍යාලේ ඉඳලා යනකොට දැන් ඕකේ බොහෝ වෙලාවට ඕකේ නියම් පොඩි පොතක් මොකක් හරි මල්ලසේකර ඩික්ෂනරියක් මොකක් හරි දෙයක් වගේ ටිකක් මේ මොන හරිනේ තියෙන්නේ සමහරට මේ ටූත්බ්‍රෂ් එක ගන්නවා ඒවා. දැන් එහෙම නෙවෙයිනේ දැන් මේ තියෙන ඉලෙක් දැන් ඕනම නික සාමාන්‍ය ගමක ඉඳගෙන ඕන කෙනෙක් ගුණත් අර මේ චාර්ජර්ස්ද අරවාද මේවාද දැන් එතකොට අපිට පේනවා අපේ ජීවිතේ කොයිතරම් සංකීර්ණ වෙලාද කියන එක. අපි ඒ සංකීර්ණත්වය අපි බොහොම ස්වභාවික දෙයක් විදිහට බාර අරගෙන තියෙනවා කියන්නේ. නමුත් ඒක දැන් ඒක මම කියන්නේ ඒක අපව අමතක කරන්න ඕනේ කියලා. නමුත් අර ඒකේ තියෙන ගැටලුව අවබෝධ කර ගැනීම මේ අවශ්‍යයි. දැන් ඒ නිසා තමයි දැන් අර අර අපේ අනාගතය ගැන හිතනකොට අපි ඒවා අපි සාමාන්‍යයෙන් හිතන්නේ දැන් මේවා පුද්ගලිකවම අත්පත් කරගන්න ඕනේ. අපිට පුද්ගලිකවම වාහන ඕනේ හැම කෙනෙකුටම මෙහෙම සියලුම දේවල් ටෙලිවිෂන් ඕනේ අරව මේවා වගේ මොකක් හරි කරලා. නමුත් දැන් අපිට මේවා නැති කරන්න බෑ. නමුත් අපිට ඒ වගේම මේ යන විදිහට යන්න බෑ. එතකොට අඩුතරමින් අපිට ඒවා නිකන් අර අර අපි හිතමු උදාහරණයක් විදිහට දැන් වාහන ප්‍රමාණය අඩු කරගන්න පුළුවන් නම් සමහරට දැන් අපි ටෙලිවිෂන් කියලා කියන්නේ දැන් ටෙලිවිෂන් එහෙම බලනකොට අපි ටිකක් අපි නිකන් මම මේ නිකන් කියන්නේ අපි හිතමු නිකන් හැම ගෙදරටම ටෙලිවිෂන් නැතුව නිකන් කොමියුනිටි වගේ වගේ ඒ වැදින සමහරවල්වලට දැන් අපි දැන් මේවා ටිකක් බොහොම විෂනරි වෙන්න පුළුවන්. නමුත් අපේ අර අවකාශය අපි ඕගනයිස් කරගන්න විදිහක් තියෙනවානේ. දැන් උදාහරණයක් විදිහට ඔය මේ ඔය ඊශ්‍රායල් එහෙම තිබුණා ඔය මේ අර මේ සමාජවාදී මොකද කිබුක් ක්‍රමය කියලා කිබුක් මම හිතන්නේ ඒක කියන්නේ ඒ ක්‍රමයේ අර මුඩි අර සමාජවාදී සමූහ කියන්නේ කොමියුන්ස් අර යුදෙව් මේ කියන්නේ ඊශ්‍රායලයට ආපු මේ ඊශ්‍රායල පිටුවෙන් පස්සේ මේ යුරෝපේ ඉඳලා ආපු කියන්නේ හිටියන්නේ සමාජවාදී කණ්ඩායම් වලට අයිති යුද විජනය. ඒගොල්ලෝ ඇවිල්ලා ඒගොල්ලෝ අර ඒගොල්ලෝ අර සමාජවාදී විදිහට ඒගොල්ලන්ගේ කොමියුන්ස් හදාගත්තා. ඒවා සෑහෙන දුර්වල වුණා. අර ඒ වගේ එකට මමත් ගිහින් තියෙනක පාරක් ඒගොල්ලන්ගේ අර ඒ නිවාස පවා තියෙන්නේ බොහොම අර අමුතු කියන්නේ විදිහට වෙන වෙනම විදිහට නෙමෙයි. එතකොට ඒවැ අර කියන්නේ අපි හිතමු දෙ. එතකොට ඒවැ අර අර මේ පරිභෝජන අවශ්‍යතා සීමා වෙනවා. අපි හිතමු ටෙලිවිෂන් එකක් ඔක්කොටම ඕනේ නැහැ. ඒ කියන්නේ වෙන හැම කුස්සියක කුස්සියක් තියෙන්න පුළුවන් ගොඩකට. එතකොට අර හැම කුස්සියකට මේ අවශ්‍ය නැහැ. අර ඒ වගේ නිකන් අර මේ අපේ මේ සම්පත් පරිභෝජනය විශාල වශයෙන් අඩු කරන්න පුළුවන් ඒ වගේ ක්‍රමයක් ගැන හිතනවනේ. දැන් ඔය ග්‍රාමීය ප්‍රදේශවල නිවාස ව්‍යාපෘති සැලසුම් කරනකොට එතකොට ඒ වගේ දැන් ඔය මාර්ග පිළිබඳ අවශ්‍යතා ඒවා ගොඩාක් දේවල් සමහරට අපේ ට්‍රැවලින් අපි දැන් ඇවිල්ලා අපි ගොඩාක් ට්‍රැවල් කරනවා. අපි බැලුවොත් දැන් දැන් කොළඹ නගරේ සහ දැන් අපි 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 ට්‍රැවලින් කොච්චර කරනවාද? ඒ කියන්නේ මේ ට්‍රැවලින් නිසාම අපේ කාලය වැය වෙනවා, ඒ අපේ සෞඛ්‍ය ප්‍රශ්න ඇති වෙනවා සහ මේ ඉන්ධන දහනය වැඩි වෙනවා, අපිට වාහනවල අවශ්‍යතාවය වැඩි වෙනවා. නමුත් මේ අපේ අපිට හිතන්න බැරිද මේ 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 කොහොමද මේ ට්‍රැවලින් අපි ඩිස්ටන්ස් එක අපි දවසට කොච්චර ගමන් කරනවද කිසි තේරුමක් නැතුව. හරි දැන් ඒව අඩු කරගන්න අපිට අපි හිතන්නේවත් නැහැ නේ ඒව අඩු කරගන්න හැටි. දැන් අපි ජීවත් වෙනද අපි පාසල් යනකොටම පව කොච්චර අපි මේ යනවද? දැන් ඔය කියනවා මේ ළඟ පාසලක් ඔගේ හැමදාම තියෙනවා ළඟ පාසල හොඳම පාසල අරම. නමුත් අපි ඒව දරාරුම ගන්න නැහැ. ඉතින් මේවා ගැන ටිකක් අපි ටිකක් ලොකුවට හිතන්න ඕනේ. මේවා ලොකු ප්‍රශ්න. ඒවා ලොකුවට හිතන්න ඕනේ. කොහොමද අපි ප්‍රතිපත්ති විදියටම හදනවා නම් නිකන් අපි හිතමු දැන් කියන්නේ දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් ඔය දැන් ඔය තියෙනවනේ කාබන් ෆුට්ප්‍රින්ට් අරව මේවා ඒ වගේ තියෙනවනම් අපි කියන්නේ කෙනෙක් ගමන් කරන මේ දැන් අපිට පුළුවන් නම් හිතන්න
කෙනෙක් දවසකට ගමන් කරන දුර අපි අඩු කරනවා මෙච්චර ප්‍රමාණයක. දැන්ට මෙච්චර ප්‍රමාණයයි අපි අඩු කරනවා මේක. අපි 3 කිලෝමීටර් 50ක් ගමන් කරනවා කියලා අපි ඒක 10කට අඩු කරනවා කියලා කියන. එතකොට යන්නේ වගේ. හරි. එතකොට ඒ වගේ අපිට මේ කියන්නේ හදා ගන්න පුළුවන්. එතකොට ඒවා ඇවිල්ලා සැලසුම් පිළිබඳ ප්‍රශ්න, නගර සැලසුම් කිරීම, ජනාවාස සැලසුම් කිරීම, දැන් රැකියා ස්ථානය සහ දැන් පාසල සහ මේ දරුවා අතර ගෙදර අපේ දුර විතරක් නෙමෙයි මේ මේ රැකියා කරන ස්ථානය සහ දැන් අපි දන්නවනේ දැන් මාතර ඉඳලා කොළඹට එනවා, මහව කොච්චියේ උදේ ඉඳලා එනවා කොළඹට හවසට යනවා. මේ වගේ කියන්නේ අපි කොච්චර ප්‍රමාණයක් දවසට කොළඹට ඇවිල්ලා යනවද කිසිම තේරුමක් නැතුව. මේවා කියන්නේ මේවා සම්පූර්ණ අපේ නාගරික මේ සංස්කෘතිය ගැන, නාගරික පද්ධතිය ගැනම නැවත හිතන්න පුළුවන්. අවකාශය අපි පරිහරණය කරන්න කොහොමද කියන එක හිතන්න ඕන. මෙන්න මේවා මං හිතන්නේ මේවා තමයි මං හිතන්නේ අපි අනාගතය, අපි අනාගතවාදී වෙනවා කියලා කියන්නේ මේවා පිළිබඳව සිතීම කියලා මං හිතන්නේ.